ඊළඟට තියෙනවා මේකේ විශේෂම කාරණය. ඉස්සරහට යනකොට විශේෂ කාරණයක් තිබෙනවා අපි දැනගන්න ඕනේ. ඒ තමයි දැන් මේ මම කියවනේ මේ රූප ඉගෙන ගන්නකොට ක්‍රම පහක් තියෙනවා කියලා. එකක් තමයි රූප වෙන වෙනම ඉගෙන ගන්නවා. මේ රූපේ මේමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියලා අපි කියවනේ. ඒකට කියනවා රූප ප්‍රකාශනයේ හේවත් වෙන්වීම කියලා දෙන එක සමුද්දේශය දැනගන්නවා. විභාගය කියලා කිව්වේ දැන් මේක. දැන් මේ කර්මයෙන් හටගන්න රූප තිබෙනවා, කර්මයෙන් හටගන්නේ නැති රූප තියෙනවා කියලා දැන ගැනීම එකක්. අනිත් එක තමයි මේ රූප සමුට්ඨානේ දැනගන්න ඕනේ. අන්න ඒක හරි වැදගත්. රූප සමුට්ඨානේ මේ වචනයක් තිබෙනවා සමුට්ඨාන කියලා. මේකේ තේරුම, සරල තේරුම හට ගැනීම කියන එකයි, ඇතිවීම කියන එකයි. රූප හටගන්න විදියක් තිබෙනවා, රූප ඇතිවෙන විදියක් තිබෙනවා, රූප ඇතිකරන හේතුවක් තිබෙනවා. ආන්න ඒ හේතු, රූප හැදෙන හේතු, රූප හදවන හේතු, රූප නිර්මාණය කරන හේතු ගැන කතා කිරීමට කියනවා රූප උත්ථානයේ හේවත්, රූප සමුත්ථානය ගැන කතා කරනවා කියලා. රූප ධර්ම උපදවන හේතු හතරක් තියෙනවා. අපි අර සප්පච්චය කියලා කිව්වෙත් එතන කියන්නේ ඒක තමයි. රූප උපදින හේතු හතරක් තිබෙනවා. අපේ පින්තුන් මෙන්න මේ කාරණයක් හොඳට මතක තියාගන්න. ඒ තමයි අපේ ශරීරයේ, අපේ ජීවිතයේ මේ රූප ටික හැදෙනවා, කර්මයෙන් හැදෙනවා. ඊළඟට අපේ ජීවිතයේ රූප චිත්තයෙන් හැදෙනවා, අපේ ජීවිතයේ රූප ඍතුවෙන් හැදෙනවා, අපේ ජීවිතයේ රූප ආහාර නිසා හැදෙනවා. දැන් රූප හැදෙන ක්‍රම කීයක් තියෙනවද? හතරක් තිබෙනවා. කම්ම, චිත්ත, ඍතු, ආහාර. ඒක තව විදිහකට කියනවා කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාර ජ රූප කියලා. මේ ජ කියලා කියන්නේ ජනිත කරනවා, උපදවනවා කියන එකයි. කම්මජ රූප කියන්නේ කර්මයෙන් හටගත්ත රූප. චිත්තජ රූප කියන්නේ හිතින් හටගත්ත රූප. ඍතුජ රූප කියලා කියන්නේ ඍතුවෙන් හටගත්ත රූප. ආහාරජ රූප කියලා කියන්නේ ආහාරයෙන් හටගත්ත රූප. දැන් අපේ ශරීරයේ, මේ හිසේ පටන් දෙපතුලේ යටි පතුල දක්වාම, යටිපතුලේ සෑම ඔය තියෙන අන්තිම සියුම් සම දක්වා අපේ ශරීරයේ වටේ ගත්තන් පස්සේ මේ පුඩේ පිටින්ම තිබෙනා වූ අපි කියන්නේ කුණුහම කියලා, ඒ සම දක්වා ඇතුළත මේ ඒරියා එකේ පවතින රූප තියෙනවා වර්ග හතරක. වර්ග හතරක රූප තිබෙනවා. දැන් මේ කතා කරන්නේ නාම ධර්ම නෙවෙයි, මේ කතා කරන්නේ චිත්ත නෙවෙයි, මේ කතා කරන්නේ චෛතසික නෙවෙයි, මේ කතා කරන්නේ රූප සම්බන්ධයෙන්. දැන් මේ අපේ ඇඟේ තිබෙනවා වර්ග හතරක, හතර විදියකට උපන් රූප තිබෙනවා. මේ හතර විදියකට උපන් රූප කෝටි ප්‍රකෝටි ගණක් තිබෙනවා, බිලියන් ට්‍රිලියන් ගණක් තියෙනවා. මේවා තියෙන්නේ මේ වර්ග හතරෙන්ම උපන් රූප එකට කවලම් වෙලා, එකට එතිලා, එකට පටලැවිලා, එකට මිශ්‍ර වෙලා තිබෙන්නේ. මේක අපිට මේ වෙන වෙනම වෙන් කරලා ගන්න බෑ. මේක වෙන් කරලා හිතා ගන්න පුළුවන්, වෙන් කරලා මෙනෙහි කරන්න පුළුවන්. නමුත් වෙන් කරලා වෙන් වෙන්ව භාජන හතරකට දාන්න බෑ. එහෙම තමයි මේ රූප මේක තියෙන්නේ. හරියට කියනවා නම් දැන් අපි හාල් පිටි ටිකක් ගන්නවා. හාල් පිටි ග්‍රෑම් 100ක් ගන්නවා. පාන් පිටි ග්‍රෑම් 100ක් ගන්නවා. ඒ වගේම ඔය සෝයා පිටි ගන්නවා ග්‍රෑම් 100ක්.
එවාගේම කිරිපිටිත් ගන්නවා ග්‍රෑම් 100ක්. ඔය ටික අරගෙන ඔය පිටි වර්ග හතරම එකට භාජනයකට දාලා හොඳට කවලම් කරනවා. කවලම් කරලා හොඳට මිශ්‍ර කරලා කවලම් කරලා අපි හදනවා පොඩි ගුලියක්. ඒ ගුලියක් හැදුවයින් පස්සේ ඒ ගුලිය හැදුවම ඒකේ තිබෙනවා පාන් පිටි තිබෙනවා, ඒකේ හාල් පිටි තිබෙනවා, ඒ වගේම සෝයා පිටි තිබෙනවා, ඒකේ අර කිරි පිටිත් දාලා තියෙනවා. අපිට ඒක ගුලි වුණාම ඒ හතර ඒකේ තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. නමුත් ඒක පස්සේ අපිට වෙන් කරන්න බෑ. මේ හාල් පිටි ටික, මේ පාන් පිටි ටික, මේ සෝයා පිටි ටික, මේ කිරි පිටි කියලා. ඒ විදිහට බැඳිලා තිබෙන්නේ. නමුත් එක තැනක තියෙනවා. ආන්න ඒ වගේ මේ අපේ ජීවිතයේ, මේ ශරීරයේ, මේ ලොකුවට උසට කෙනාගෙන් කෙනාට මහතට කෙට්ටුවට මේ හැදිලා තිබෙන මේ රූප ගොඩේ තද වශයෙන් තියෙනවා කොටස්, බුරුල් වශයෙන් තිබෙනවා, සියුම් වශයෙන් තිබෙනවා, වැගිරීම් වශයෙන් තිබෙන මොන විදිහට තිබුණා මේ රූප ඇතුලේ වර්ග හතර විදියකින් ඉපදිච්ච රූප තිබෙනවානේ. අර මේ අර ගුලියක් හැදුවේ අපි පාම් පිටියක් දේව දාලා. ඒ වගේ මේ ශරීරයේ තිබෙනවා කර්මයෙන් උපන් රූප තිබෙනවා, හිතෙන් උපන් රූප තිබෙනවා, ඍතුයෙන් උපන් රූප තිබෙනවා, ආහාරයෙන් උපන් රූප තිබෙනවා. මේ හතර එකිනෙකට උදව් උපකාර ලබමින් කරමින් එකට පටලැවි, එකට මිශ්‍ර වී එක තැනක මේ විදිහට තියෙනවා. මේක බෙදිල්ල කරනවා නම් එකම එක න්‍යාය, එකම විදිය තමයි මේ බෙදිල්ල මේක වෙන්ව දැනගන්නට, හඳුනාගන්නට, තේරුම් ගන්නට තියෙන එකම එක බෙදීමේ ක්‍රමය තමයි විදර්ශනා කරනවා කියන ක්‍රමය. විදර්ශනා ක්‍රමයෙන් විතරයි, විදර්ශනා නුවණින් පමණයි මේකේ බෙදිල්ල, මේකේ වෙනස් කිරීම, මේකේ තිබෙනා වූ ස්වභාවය දැනගන්නට, දැකගන්නට, හඳුනාගන්නට පුළුවන්කම තියෙන්නේ. එතන මෙහා අමාරු. දැන් මේ කර්මයෙන් හදනවා රූප. ඒ මොනවද? මොනවද රූප හදන කර්ම? කර්ම කියලා කියන්නේ අර කුසල සිත්, අකුසල සිත් තිබුණනේ. ආන්න ඒ වගේ සමහර සිත් තියෙනවා, ඒ වගේ තිබෙනවා, පුළුවන්කම තිබෙනවා රූප හදන්න. හැබැයි හැම කුසල සිතකටම රූප හදන්න බෑ. මොනවා කියලා? අකුසල් සිත් 12ක් තිබෙනවා. ඔය අකුසල් සිත් 12ට පුළුවන් රූප හදන්න. රූප නිස්පාදනය කිරීමේ ගතිය මේ රූප මේ හිත වලට තිබෙනවා. ඒක නිසා කර්මයේ ඒ වගේම හැදෙන්න ඒ වගේ කර්ම ශක්තිය තියෙනවානේ. ඒ කියන්නේ කර්මය කියලා කියන්නේ චේතනාවනේ. ඒ හිත ASCII තිබෙන චේතනාවනේ. ඒ තාවන්ට පුළුවන් විපාක අවස්ථාවේදී ඒ බලයෙන් කර්ම හදන්ට නිස්පාදනය කරන්න ඕන 12යි. තව තිබෙනවා කාමාවචර කුසාසිත වලින් 8ක් තිබෙනවා. ඒකෙමුත් පුළුවන් කර්ම හදන්ට. ඊළඟට තිබෙනවා අර රූපාවචරත් තිබෙනවානේ, රූපාවචර තිබෙනවානේ. ඒ වගේමුත් පුළුවන්. හැබැයි අරූපාවචර සිත් වලට බෑ. ඒ කියන්නේ රූප හදන්නට බෑ. අරූපාවචර සිත් වල තිබෙනා වූ චේතනාවට බෑ මේ රූප ස්වභාව හදන්නට. ওই විදිහට ලෝකෝත්තර සිත්තුත් නෑ. දැන් මේ කියනා වූ කර්මයෙන් හටගන්නා වූ මේ රූප තිබෙනවා මෙන්න මේ රූප හදන්නා වූ සිත් තමයි ওই දෙරි කිව්වේ.